ලංකාවේ කලාකරුවෙක් එතෙක් මෙතෙක් කරපු සුපිරිම කතාව. ගයන් උඹනම් කියන්න වචන නෑ සහෝදරයා. ස්තුතියි. කියන්න තියෙන ටික අමුවෙන්ම කියලා දැම්මේකට. පුරන් අප්පුගේ චරිතේ රඟපෑවා වගේම උඹ අද ඒ චරිතයට හැබැහින්ම සැබෑ ජීවිතයේදීත් ලොකු සාධාරණයක් ඉෂ්ට කළා. මෙන්න ගයන් කරපු ඒ සුපිරි කතාව. තියෙනවද කෝ හිස්බුල්ලා වත්තඩම් කොට ගත්තද? බදුරුදීන් අත්තඩම් කොට ගත්තද? මුජබීර් රහුමාන් මොකද අත්තඩම් කොට ගත්තද? නෑ. අර අබ්දුල් රසික් කියන එක සිලෝන් තව්පික් ජමාන් ත්‍රිවිධ රත්නයි කියන්නේ මැණික්ගල් තුනක් කියපු පාහරය අත්තඩම් කොට ගත්තද? එකෙක්වත් අත්තඩම් කොට අරගත්තේ නෑ. මුන් තාමත් එළියේ. හැබැයි අපේ එකෙක් සිංහල එකෙක් FB එකේ ලයිව් එකක් දැම්මොත් පෝස්ට් එකක් දැම්මොත් ඌ ජාතිවාදී. එහෙම කියන සිංහලයොත් ඉන්නවා. බොරු රැඩිකල් එකක් මවාගත්ත සිංහලයොත් ඉන්නවා. එහෙව් කාලකන්ණි තත්ත්වයකට අද වැල්ලා ඉන්නේ. ඒක නිසා මන් නම් ඒ එකෙකුටවත් බයත් නැහැ, ණයත් නැහැ. මම කතා කරන්නේ මම මේ තාක් වෙනකම් මගේත් මුස්ලිම් යාළුව හිත මිත්‍රාද ඉන්නවා. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. මේක ඔය කියන එක පරෙක්වත් නෙවෙයි. මේක සිංහල බෞද්ධ රටක්. ඒ රට ඇතුලේ ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු කියන සියලුම දෙනාට සමගින් ඉන්න පුළුවන්. එහෙම ඉන්න බැරි එකෙක් ඉන්නවා නම්, එහෙම ඉන්න බැරි එකෙක් ඉන්නවා නම් Tamanට යන්න තියෙන ඕන සෞදි අරාබියකට ගියාට කිසිව ගැටලුවක් නැහැ. දැන් කාත්තන් කුඩිවල තනි කර තියෙන්නේ රට ඉදිකස්ද සෞදි අරාබියක් වගේ. අපේ සංස්කෘතිය, අපේ පරිසරය සියලු දේවල් විනාශ කරලා, අපේ ගහකොළ, සතාසි උපාව මේ සියලු දේවල් විනාශ කරලා මුන් අන්තිමට අපේ රටත් සම්පූර්ණයෙන්ම කණ්ඩ හැත්තිනවා. මේ කණ්ඩ යන එකට උඩගෙට දෙන්නේ සම්පූර්ණ දේශපාලනය කරන කාලකන්ණි. ඒක නිසා මට ප්‍රශ්නයක් නෑ. කොහෙත්ම මාව අත්තනම් කොට ගත්තත් මැරුවත් මට ප්‍රශ්නයක් නෑ. මම මේ තාක් වෙනකන් කටවල් පියාගෙන හිටියා. ඒක නිසා මම කියන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේකට විරුද්ධ වෙන්න, එක එක කාලකන්ණින්ට ඕන විදිහට මේ රට කරන්න දෙන්න එපා. මුන් හැමදාම කෙරුවේ මිනිස්සු රවට්ටලා මේ සල්ලි තියෙන මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් සල්ලි ගත්ත එක. ඒක නිසා මුන්ව අපපිට නිදහස් කරන්න නම් මේ අත්තඩම් ගොඩ ගන්නේ අපේ ආමිකේ කොල්ල පව්. ඒ කාලකන්ණි වැඩේ විතරක් කරන්න එපා. මම මේක කියන්නේ ජනාධිපතිලත් අගමැතිලත් එක්ක. ඒ කාලකන්ණි වැඩේ අපිට කරන්න දෙන්න එපා. අපි අපේ අතිගරු කාදිනල්තුමා කියපු විදිහට මේ රටම කිසිම ආරවුලක් නැතුව ජීවත් වෙනවා අද වෙනකම්. ඒ උන්වහන්සේගේ වචනයට ගරු කරලා. එහෙම නැත්තම් ඔය එකෙකුටවත් බයේ නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒකට පෙරමුණ ගන්නෙ මම සහ අපි. එහෙම රට ගැන හැඟීමක් තියෙනේ. සමහරක් වෙලාවට හිතන්නේ නැති මට මේ FB එකේ එක්කෙනෙක් මට දාලා දීවා ගයන් මහරකෙක් වුණාට බුරන් දෙපා කියලා. නමුත් සමහරක් එවුන් හිතනවා ඇති මේ සංහිඳියා වයි බොරු රැඩිකල් එකයි මේ හැමදේම තියාගත්තට පස්සේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මම කැමති නැහැ මගේ ආදරණීය මාතෘභූමිය මියන්මාරයක් වෙනවට මම කැමති නැහැ. ඒක නිසා ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති අගමැති කොන්දපණ නැතුව වැඩ කරන්න. එහෙම නැත්නම් කරුණා කරලා ඔය දූරයන් වලින් ඉල්ලාස් වෙන්න කරන්න පුළුවන් එක්කෝට දීලා කරුණා කරලා බැහැල යන්න. නැත්නම් කරන්න ඕන තරම් එවුන් ඉන්නවා. ඔය කොහෙවත් ඉන්න ISIS එවුන්ට බයේ පාරට බහින්න බැරුව ජීවත් වෙලා වැඩක් නැහැ. මේක අපේ රට. අද වෙනකොට ළමයට ස්කෝලයක් යන්න විදියක් නැහැ. බස් ස්ටෑන්ඩ් එකට යන්න විදියක් නැහැ. මිනිහෙකුට චිත්‍රපටි හෝල් එකට යන්න විදියක් නැහැ. මොකද්ද මේ ඇති කරපු කාලකන් තත්ත්වේ? ඒක නිසා කියන්නේ කරන්න බැරි නම් පුළුවන් එක්කෝට දීලා බැහැල යන්න. මෙතනින් එහාට හපව් මං හිතන්නේ අපේ රටේ මිනිස්සු ඉවසයි කියලා. ඔය බොරු අහගෙන එක එක ISIS උන්ට අප දෙන්න නම් අරගන්නේ අර ආමියකේ කොල්ල පවුනේ. මොකටද උන්ව ජීවිතේ නැති කරන්නේ? ඒක නිසා කරුණා කියන්නේ පැහැලා ඵලයල්ලා කරන්න බැයි නම් බහැලා ඵලයල්ලා.